සෝ අම්මා ඉස්පිරිතාලේ ඉන්නකොට මම ක්‍රිස්මස් ට්‍රී එක ගෙදර දාලා ඩෙකරේට් කරලා ඔක්කොම තිබ්බා අම්මා එයි කියලා. හැබැයි අම්මා ආවේ නැහැ. 15 මැරුණා. 25 වෙනිදානේ ක්‍රිස්මස්. මගේ අම්මගේ ෂෝල්ඩර් එක මම ඇල්ලුවා කිව්වා ආ ජොවිතා මගේ තාතයා විසි කරා මෙතනින් ඒ බිත්තිය ගාවටම. මගේ ගෑණිත් ඒ කතා කරනවා කතා කරපන් අල්ලන්න යන්න එපා. මට තාම මතකයි එයා මැරෙන්න දවසට ඉස්සර දවසේ එයා කිව්වා දැන් බෝම්බයක් ගියොත් අපි 4 දිනාම එකට මැරෙන්න පුළුවන්. එයා ඒක කියලා අනිත් දවස උදේ මැරුණා. අද වෙනකන් අපිට මිස් වෙන්නේ අම්මා විතරයි. එළියේ වාඩි වෙලා ඉන්නකොට තමයි ඔය LTT යන ගම අහන්නේ එනවා ගොඩක් කට හිතුවත් මැරුණා කියලා. හැබැයි අපි කොහොමතරි ආවා මේ. මම මේ බටන්ස් පාවිච්චි කරන්නේ වෙපන් එකක් වගේ. කවුරු හරි මට මුණත් වේ වැරදි විදිහට කිව්වොත් මම මේ බඩ එළියට දැම්ම ඩුක් ගලනවා. ඒක මේ කැත මූණට කවුදනේ TV දාන්නේ? සෝරි මේක කියන පුළුවන් නෑ. එයා කිව්වා පූකාක්වත් නෑ මූට. මට පහ කියන්න දන්නේ නැහැ මොකද්ද කියලා. මම හිතුවේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා. ඕම. එන ගියද්දත් එකද කියන්නේ. හරි TV තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතක විතරක් නෙමෙයි stand by with දහිරු වැඩසටහන ආදී වැඩසටහන් ගොඩක් ඔයා නරඹන්නට පුළුවන්. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න තමයි ඔයාට තියෙන්නේ. ජීවිතේ මේ ගෙවන මොහොතත් මතකයක්. ජීවිතය කියන්නේ මතක ගොඩක්. මතක ජීවිතය දිහා ආයෙත් බලන තැන. ඉතින් අද මතක වැඩසටහනට අපි හරි TV එක එකතු වෙන්නේ දනු. අයිබුවන් මතක ගොඩක් තියෙනවා දනුත් එක්ක කතා කරන්න. ඒත් එක්කම තමයි ඔන්න හරි TV තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතක විතරක් නෙමෙයි stand by with ලහිරු වැඩසටහන ආදී වැඩසටහන් ගොඩක් ඔයා නරඹන්නට පුළුවන්. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න තමයි ඔයාට තියෙන්නේ. දනු දැන් මතක කිව්වම ඔයාගේ ජීවිතේ මතක කොයි තරම් තියෙනවද? ගොඩක් තියෙනවා. මොකද ඔයාගේ ඇඟ වගේම තමයි මතක ගොඩක්. ඔව් මම මේ පුටුවේ වාඩි වෙනකොට තමයි මට තේරුනේ මයික් ගන්න අපේ කෙනා පව් කියලා. එයා හොයනවා කේබල් එක. ඔයත් එක බලන්නකොට ගොඩාක් ඉඩ දිනවා කරා. මේ එහෙම්ම. හැබැයි ඔව් මතකත් ඔය වගේම තමයි. හැබැයි ඔයා දැන් මේක කොයි තරම් මහත් වුණත් ඔයා අඳින්නත් ඔය වගේම තමයි නේ? ඒ කියන්නේ? ඔයා ටිකක් ටයිට් න අඳින්නත් බොඩි ෆිට් එකට නේ. නෑ නෑ. මේවා ලූස් හැදුවේ. මේ කොවිඩ් කාලේ පොඩ්ඩක් ටයිට් වුණා. මම මේ බටන්ස් පාවිච්චි කරන්නේ වෙපන් එකක් වගේ. කවුරු හරි මට මුණත් වේ වැරදි විදිහට කිව්වොත් මම මේ බඩ එළියට දැම්ම ඩුක් ගලනවා. පොඩ්ඩක් මේ තියාගමු. බඩ පේන්නේ නැනේ? නෑ නෑ පේන්නේ නැමෙ. ලස්සන ඉන්නේ. Thank you. රවුලත් එන්නේ ලස්සන හදා ගන්නවනේ. ඔව්. Thank you. මොනවද හරි හදා ගන්න පැය? ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔව්. කොහොමද මේ ඔයාගේ දනුගේ ජීවිතේ මතක? කොහෙන්ද පටන් ගන්න අපි? අපිට ඕන තරගෙන් පටන් ගන්න පුළුවන්. යාපනයට යනවද, කොළඹට එනවද, අද ඉන්න තැනට එනවද, වාගේ ඉන්ටර්වියු වලට එනවද? යාපනයෙන් පටන් ගමුනේ. යාපනයෙන් පටන් ගමු. ඉස්කෝලේ ගිය විදිය. ඉස්කෝලේ ගිය කාලේ. ඔව්. ඉස්කෝල් මම ගියේ යාපනයේ තියෙනවා සෙන් පැට්‍රික්ස් කොලෙජ් කියලා. එතන තමයි මම ගියේ. මට මතක තියෙන විදිහට මගේ පළවෙනි ඉන්ටර්වියු එකට ඉස්කෝලේ යන ඉන්ටර්වියු කරනවානේ. ඒකට මම ගෙනිච්චම ඒ කාලේ ඉඳන් කතා කරනවා පොඩ වැඩි. ඒගොල්ලෝ මගෙන් ඇහුවේ එකම එක ක්වෙස්චන් එකක්. මොන වෙලාවටද නිදා ගන්න කියලා. හැබැයි මම පටන් ගත්තේ උත්තර දෙන්න හවස 4 ඉඳන්. මම 4ට මම අම්මා මාව වොෂයක් දාලා මාව එළියේ තියනවා. එතන වාඩි වෙලා ඉන්නවා මම. ඊට පස්සේ 6 වෙනකොට කනවා. 6:45 වෙනකොට ඇඳට යනවා. 7 වෙනකොට නිදා. ඒ කතාව කියලා ඉවර වෙනකොටම ඒගොල්ලෝ කිව්වා ඔයාගේ වෙලාව ඉවරයි. කොමතාව සෙලෙක්ට් කරා අපි. සෝ එච්චර මම ඒ කාලේ ඉඳන් පොඩි කතා කරන්න පිස්සුවක් තිබ්බා. ඉස්කෝලේ මගේ පළවෙනි ටීචර්වත් මට මතකයි නලිනි මිස්. මට එයාව ඉච්චරටම ආස නැහැ. මම 2010 යාපනය යනකොට එයාව හම්බුණා මම. ඔව් එයා තමයි මගේ ග්‍රේඩ් 1 ටීචර්. එයා තමයි මට පළවෙනිටම ගැව්වේ එක්කෙනා මෙහෙට. නම්බරය 2 හරියට ලියුවේ නැහැ කියලා. එයා තමයි නලිනි මිස්. ඒ කාලේ මේ වගේ මහතයිද? නෑ ඒ යාපන කාලේ කෙට්ටුයි. කොළඹට ආවට පස්සේ කාලා මහතුණා. නෑ මම කොළඹට එනකොටත් කෙට්ටුයි. ඉපදින්නකොටත් කෙට්ටුයි. මේ දිග කෑල්ලක් වගේ මෙහෙම. මගේ අම්මා කිව්වා අයියෝ සෝරි මේක කියන පුළුවන් නෑ. එයා කිව්වා පූකාක්වත් නෑ මූට. බිකෝස් තාත්ති හරි ලෑලි පිටිපස්සෙන්. එයා කලිසම මෙහෙම කලිසම හිට ගන්නවත් තැනක් නෑ. කියා ගන්නවත් තැනක් නෑ. මට නම් දැන්
අම්මා කියන්නේ මේක ඩෝඩේ නැහැ කියලා පේන්ට් දාන්න පුළුවන් කියලා පේන්ට් ගන්න පුළුවන් කියලා එච්චර ලොකු එකක් දැන් මට. යාපනයේ දෙමළ කට්ටියට තියෙනම මහත කකුල්. යා කන කෑම ඔතන යන්න බෑ. සෝ යාපනයේ එයා තමයි මගේ පළවෙනි ටීචර්. දෙවෙනි ටීචර්ත් එක්ක මට එයාත් එක්කත් මට පොඩි තරහක් තිබ්බා. මගේ බර්ත්ඩේ දවස මගේ තාත්තා කියලා තිනේ ඔයාට වැඩ කරන්න ඕනේ නැහැ මොනවත් කරන්න ඕනේ මේක ඔයාගේ දවස. ඔයා සතුටින් ජීවත් වෙන්න ඕනේ දවසක්. සෝ මම ඔක්තෝබර් 13 වෙනිදා මගේ බර්ත්ඩේ දවස මම ගිහලා මගේ යාළුවට මම දුන්නා. දැන් ඕක කියන්නත් බයයි. ඩෙල්ටා ටොෆි. ඕ මේ දවසට ඇත්තට යාපනේ ඕ ටොෆිස් නෑනේ ඩෙල්ටා ටොෆි. කියන්නත් එපා. මම දැන් මගේ යාළුවට විතරක් මම ගොඩක් දීලා දැන් මම මේම තමයි වාඩි වෙන්නේ අපි හතර දෙනෙක්. ග්‍රේඩ් 2 නේ. එයා ඇඳගෙන හිටපු ඇඳුමත් මන් මතකයි රතු ජැකට් එකයි සුදු සාරියකේ රතු print දාපු. එයා ඇවිල්ලා ඇවිවා මොකද ඔය නෝට්ස් ලියන්නේ නැද්ද? මම කිව්වා මේක මගේ බර්ත්ඩේ දවස මට තාත්තා කියලා දෙනවා මොනවත් කරන්න ඕනේ නැහැ කියලා. ගැව්වා නේ මට. කාලු මම ආණ්ඩාණ්ඩ ගෙදර ගියේ. එතකොට මම තාත්තා මට දුන්නා ස්කල් because my dad was a doctor. ස්කල් එකක් දුන්නා කිව්වා මේක ගිහලා ටීචර්ට පෙන්නන්න. කියලා කියන්න කවදාවත් ඔයාට ගන්න එපා කියලා. ඒ හින්දා මම දවස් දෙකක් ගෙදර හිටියේ because මට ගැව්වේ ඉඳලා. ඒක තමයි මගේ grade 2 memory. දැන් දනු ජෆ්නා බෝයි කියලානේ දනු අඳුරගන්නෙත් කොළඹට ආවට පස්සේ මුලින්ම දැන් ජෆ්නා බෝයි ගැන කතා කරද්දි දැන් අර දැන් යාපනයේ අපි කතාන් කතා කරගෙන ආවා. දැන් යාපනයේ තව කොච්චර දේවල් තියෙනවද ඔයාලා කතා කරන්නේ මතක ඇතුලේ. අනිවාර්යෙන්. දැන් ජෆ්නා වල ඔයගලන්ගේ family එක හොඳ family එකක් නේ හේතිබ්බ හොඳ wealth සහර සමාජ මට්ටම් එක්ක සංස්කෘතියත් එක්ක ටිකක් පිරිච්ච වටිනාකමක් තිබ තැනක් තිබ පවුලක් නේ. හැබැයි ඒ ඔක්කම තිබ්බට ජැෆ්නා වල ඒ කාලේ යුද්ධ කාල සීමාවේදී Tamanට ඕන දෙයක් ගන්න කැමති කෑමක් ගන්න ඕන තැනක යන නිදහස තිබ්බද? නෑ කිසි දෙයක් තිබ්බේ නෑ. ඔය එළියේ වාඩි වෙලා ඉන්නකොට තමයි ඔය LTT යන ගම අහන්නේ එනවද? සෝ ඒක හරි නෝමල් දෙයක්. ඒ කාලේ කොච්චර තිබ්බොත් අපිට ඉස්කෝලේ හම්බ වෙනවා මේ කූපන් කාඩ් එකක්. ඒකේ මේම ඉරිගාල තමයි අපි ගන්න ඕනේ බඩු. ඒ කියන්නේ කිලෝ සීනි ගන්න පුළුවන්, පිටි ගන්න පුළුවන්, පරිප්පු ගන්න පුළුවන් ඔය වගේ දේවල්. කොළඹ වෙන්නේ නැත්නම් හොඳයි ඕක. හැබැයි ඕම තමයි අපි ජීවත් වුනේ. කොච්චර සල්ලි තිබ්බොත් චොක්ලට්ස් ගන්න විදියක් නැහැ. තාත්තා ඉතින් ගන්නවා කොහෙන් හරි කොළඹෙන් කාගෙන් හරි හොයලා මොනවත් හරි අපිට ඒ කෑන් සොසේජස් රසම නැති සොසේජ් ජාතියක් ඕක. ඕක ඒ වතුරේ තියෙන්නේ. ඒක අපිට ආස තිබ්බේ නැහැ. ඒක විතරයි ටින් ෆිෂ් යාපනේ නැහැ. තාත්තා කොහෙන් හරි හොයලා එකක් දෙකක් එහෙම ගෙනාවොත් අපි තියලා කනවා ඒක. ඕම තමයි. ගොඩක් ෆ්‍රෙෂ් කෑම තිබ්බා හැබැයි. මූදට ගීලා මාළු තිබ්බා. ඔය වගේ කෑම තිබ්බා හැබැයි මේ මෙතන අපි මේ චොක්ලට්ස් ගන්න විදිහට උතර මොනවත් ගන්න තිබ්බේ නැහැ. කොහොමද ඊට පස්සේ මේ ප්‍රසන්ට කෙනෙක් වෙන්නේ කොහොමද? ඇත්තට ඒක මම දැක්කත් තනුජා ජයවර්ධන තනුජායි වයි දාපු ෆොටෝ එකක් ඒ කාලේ Facebook එකේ දාලා. ඔයා දාලා තිබ්බේ තනුජා. එයා දාලා තිබ්බේ. තනුජා කක දාලා තිබ්බේ. එයා කිව්වා කොහමද එයා මම වහින වෙනස්නේ. ඔව් ඒ කියන්නේ ඒ කාලේ මම කෑවේ නෑ. පැපල් ගෙඩියක් කන උදේට උච්චරයි. උඹ තමයි ඉඳ මම කෙට්ටුනේ යන්නේ. දැන් කෑම සුවඳ ගත්තම මාත් වෙනවා. වල වදයක් මේ තාත්තගේ පාවලේ ප්‍රශ්නයක් මේක. ඕ නිකන් මාත් වෙන જાතිය අපි. මම ප්‍රෙසෙන්ට් කෙනෙක් වෙන්න ඉස්සරව රේඩියෝ පැත්තට ගියේ බිකෝස් මම හිතුවා මේ කැත මූණට කවුදනේ ටීවී දාන්නේ. 16 පටන් ගත්තේ මම ඕ ලෙවල් මැත්ස් ෆේල් වෙච්ච ගම. ඒ කියන්නේ මම ලොකු ජිම් එකක් එක. ආඩම්බරින් කියන්නේ. පළවෙනිටම මම අම්මට කිව්වේ මේ මැත්ස් නම් මම ලියලා දුන්නා හැබැයි මම දන්නේ නැහැ මොකද ලියුවේ කියලා. ඒ විදියටම මම මේක විතරක් ෆේල් වුණා. ඉතුරු ටික පාස් වුණා. ආයිමත් මැත්ස් විතරක් කරන්න ඕනේ කියලා අම්මා අහලා ඒ ලෙවල් දාමු කියලා කොහොමත් හරි මම ආයිමත් මැත්ස් කළා. ඒක ආයිමත් ෆේල් වුණා. ඒ හින්දා මම මේ මොනවත් කරන්න නැති වෙලාවේ මම පාර්ට් ටයිම් රේඩියෝ ජොබ් එකක් පටන් ගත්තා. උතන තමයි මගේ කැරියර් එක පටන් ගත්තේ. ස්ටේෂන්ස් කීයක වැඩ කරාද? පළවෙනි එකම වැඩ කරේ ගෝල්ඩ් FM එකේ. අම්මට හරි සතුටුයි. පරණ සින්දුනේ දාන්නේ මහනවා. අයියෝ what a beautiful song කියලා මන්ට නම් අම්මෝ මට මේ වර්ල්ඩ් රිසෙන්ට් එකේ පණින්න ඕනේ වගේ. එතකොට මේ වගේ සිංහල පුළුවන්ද කතා කරන්න? නෑ. මම ඒ කාලේ මම මේ කිව්වට කමක් නැහැ. මට පහ කියන්න දන්නේ නැහැ මොකද්ද කියලා. මම හිතුවේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා. ඕම ඕක කියලා මම බැනුම් ඇහුවත් එක. සෝ සිංහල එච්චරට දන්නේ නැහැ. දන්නේම නැහැ. අම්මට හොඳට දන්නවා. සෝ මම පොඩ්ඩ මේ අනිත් කට්ටිය කතා කරන දේවල් මගේ සිංහල ඒ කියන්නේ මේ ලස්සනට මට කතා කරන්න දන්නේ නැහැනේ. ඔය ප්‍රොඩක්ෂන් කට්ටියත් ඒ කතා කරලා ඒගොල්ලෝ කියන්නේ
ඔය එඩි කරපන් යකෝ ඕව තමයි මම ඉස්සරම පුරුදු වුණේ ඒක පුළුවන් ද එඩිට් කරන්න ඕව මම දන්නේ දැන් තමයි පොඩ්ඩක් දියුණු වෙලා තියෙන්නේ ඊට පස්සේ Gold FM පස්සේ Gold FM පස්සේ මට නාකි සින්දු ගාලා එපා වෙලා මම EFM ගියා එතන ඉතින් අයියෝ එතන හිටපු ළමයි ඔක්කොම නිකන් රේඩියෝ කරේ නිකන් ෆන් එකට මම ඉතින් හොඳ ප්‍රෝ ස්පෝට් ජෙල් අරන් තෙල් වගේ ඔළුවට දාලා ස්පයික් කරලා යන්නේ ඔෆිස් එකට මම දැන් රේඩියෝ DJ කෙනෙක්නේ බස් එකේ නැගලා දාඩිය පිරාගෙන යන්නේ ඔතන වැඩ කරා ට්‍රේනින් තිබ්බ අපිට අවුරුදු දෙකක් ඔන්නෑ යන්න දුන්නේම නැහැ ඊට පස්සේ මට හම්මුණා හතර කට්ට කාලා තියෙනවා කට්ට කියන්නේ මාරෑය තමයි ෂෝස් කරන්නේ කරලා ඩෙමෝ රෙකෝඩ් කරලා දීලා අහලා බැනුම් අහලා එම අනිත් දවසේ රෙකෝඩ් කරලා කීයද රෑ ෂෝ එක කීයද පටන් ගත්තේ කාලේ 12ට රෑ උදේ 5 උදේ 6 වෙනකම් ඔය ෂෙඩියුල් එක මම ඇදලා තියෙනවා ආදරන මම රේඩියෝ වල විදියට කරනවා දන්නද නෑ මම රජ FM එකේ තමයි මගේ මං ඒ ලොස් කරු ගා මම රජයකට ගියා රජ ඒ කියන්නේ අපිත් එක්ක මම රජයේකේ මුලින්ම හිටපු ප්‍රසන්න කෙනෙක් ආ රීලි මං ඒ ලොස් කරපු ගා මගේ ජොබ් එක තමයි රෑ 12 ඉඳලා උදේ 6 වෙනකම් සමහරට උදේ 6ටත් එන ඊළඟ ප්‍රසන්න එන්නේ නෑ ඒක අදින්නත් එනවා තව පැයක් විතර ඔය මෝනින් ෂෝ කරන්න කටේ ලොකු ඔලුවක් තිබ්බනේ ඒගොල්ලෝ එන්නේ පරක්කු වෙලා තමයි ඔව් ඇත්තමයි මම නින්ද ගිහිල්ලා තියෙන ඕන තරම් අම්මත් මාත් එක්ක ෂිෆ්ට් එක කරනවා එයාට බය මම නින්ද යයි කියලා බිකෝස් ඒ කාලේ මැනුවල් නේ දැන් නේ ඔක්කොම ඔටෝ දැන් නේ තියෙන්නේ ඔක්කොම ඔක්කොම CD දාලා ඒක ස්කිප් වුණොත් අපිට කොච්චර ඩෙඩ් ඇව වලට ගෙවන්න ඕනේ මම වගේ මට එකපාර දෙපාරක් විතර මහින් පෙර තමයි CEO ඔව් ඔව් මිස්ටර් මහින් පෙර ඇවිල්ලා දෙපා එකපාරත් දෙපාරත් මම ඇහැරවලා තියෙනවා නින්ද ගිහිල්ලා ස්ටුඩියෝ එකේ මයින් පෙර එයා බලනවා ඇති මේ ෂෝ එක යතාවනේ මේ ෂෝ එකේ එයා අපිට කියලා දිනවා ඩෙඩ් ඒ ආවොත් සින්දුවක් හරි කියන්න කියලා එක දවසක් වඩ දන්නේ CDs ඔක්කොම ස්කිප් වෙනවා මම නිකන් කතා කරනවා මම ඒකින්ම කිව්වා රයන් ඔන්ට තමයි ඒ කාලේ මගේ channel head මම කිව්වා රයන් if you are listening to this I want you in the studio I have help I need help මම ඔන්නේ කිව්වේ ඒ කියන්නේ ඔය දෙන අපි දෙන එකට වැඩ කරලා තියෙනවා නේ හම්බෙලා නැහැ වෙලාවට මම වැඩ කරේ මම කරේ දබල් ෂෝ එක afternoon it was after lunch but before you get to go home show දිගම නමක් it was a good show හැබැයි මට පඩි 5000යි ඒක පඩි 5000ක් ඔව් පඩි තරදි දාන පඩිද නෑ salary ඒ කොහොමද කියන්නේ පඩි කියලානේ පඩිය වැටුප පඩිය 5000ක් ඊට පස්සේ මට increment එකක් හම්බුණා ලොකු ගාන ඇත්තට ඒ ආෆ්ටර්නූන් ෂෝ එකට ස්පොන්සර්ස් තුනක් හිටියා ඒ ඉඳ මට හොඳ ඉන්ක්‍රිමෙන්ට් එකක් මම ඇඬුවා බිකෝස් මම හිතුවා ඒ කියන්නේ මෙච්චර ලොකු ඉන්ක්‍රිමෙන්ට් එකත් එක්ක මම මොකද කරන්න කියලා ඒ කියන්නේ 35000ක් වැඩි වුණා මට 5000 ඔව් මම ඇත්තටම මම කිව්වා එතකොට ඒ දවස් මම අම්මට කෝල් කරලා කිව්වා මම අද ට්‍රයි ෂෝ එකේ ඉන්නේ සෝ මම සෙඩ් වයි I got an increment today සෝ ඒක මට හම්බුනේ 30 වෙනිදා ඊට පස්සේ මම ටීවී ආවා ටීවී ඇවිල්ලා මහරාජයගේ මම පළවෙනි දවස ඔක්කොම සයින් කරලා මම ආවේ ප්‍රොඩක්ෂන් පැත්තේ සේල්ස් පැත්තේ දෙකම බලා ගන්න මම ප්‍රෙසෙන්ටින් මේ මූණ කවුද දාන්නේ කියලා මම ඉදාගෙන හිටියේ ඒ කාලේ ටීවී එකේ ඉන්න ඕනේ ලස්සන කට්ටිය විතරයිනේ මම හිතුවේ ඊට පස්සේ මේකප් ගැලවුවට පස්සේ මම ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දැක්ක මම මේකප් රූම් එකේ මේ නොකිය අපිටත් එක්කද කියන්නේ සෝ මම දැන් MTV ඉවර කරලා ලයිට් FM ගියා අයිමත් රේඩියෝ ගියා ඒකේ මෝනින් ෂෝ එක කරා එතන මම හෙඩ් ඔෆ් චැනල් හිටියේ ඒක සතුටින් කරා මම ඇත්තට එතකොට රේඩියෝ මාරු වෙලා ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙලා ගොඩක් ඊසි වෙලා ඊට පස්සේ හායාවා අපි ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන දනුව ආපු වෙලාවෙත් මම දැන් ඊට පස්සේ වැඩසටහනත් බොහෝ දෙනෙක් කතා බහ කරද්දී ඔයාගේ තාත්තා ගැන මතකය මම සෑහෙන සුන්දර වුණා නේද ජීවිතේ දැන් මතක් කරනකොට ඔයාගේ මතක ගොඩේ මෙමරිස් වල තාත්තා කොහොමද ඉන්නේ තාත්තා අඩි 6යි මට වැඩිය 1 ඉන්ච් එකක් අඩුයි he was a man ඒ කියන්නේ කොල්ලෙක් කියන්නේ ඒක තමයි තාත්තා මට එක මතකයක් තියෙනවා යාපනයේ අපි පාටි එකකට ගියා බර්ත්ඩේ පාටි එකක් එයාගේ නම පැල්ල means දත් එයා ඩෙන්ටිස් කෙනෙක් ඒක තමයි තාත්තා යාට කියන්නේ පැල්ල කියලා දතා සෝ එයා ගාවට අපි ගියා බර්ත්ඩේ පාටි එක මගේ අම්මා කොහොමත් යාපනයේ එයාව දැක්කොත් පොඩ්ඩක් කැපිලා පේනවා බිකෝස් එයා කොළඹ හිටියේ ගොඩාක් එයා ඉපදුනේ කොළඹ ජීවත් වුණේ එයා ලස්සනට අඳිනවා බලන කොටත් හරි ලස්සනයි එක්කෙනෙක් බීලා මගේ අම්මගේ ෂෝල්ඩර් එක මම ඇල්ලුවා කිව්වා ජොවිතා
එච්චරයි මම දැක්කේ. අනිත් එක මම දැක්ක මගේ තාතයා විසිකර මෙතනින් ඒ බිත්තිය ගාවටම. කිව්වා මගේ ගෑණිත් ඒ කතා කරනවා කතා කරපන් අල්ලන්න යන්න එපා. මේම අම්මා අඬනවා ඔක්කොම නේ. ඒක ප්‍රශ්නයක් වුණා වගේනේ. ඒක තමයි මට තාත්තගේ මතකය. ඒ කියන්නේ එයා හරි ප්‍රොටෙක්ටිව් අපි ගැන. මට තාම මතකයි එයා මැරෙන්න දවසට ඉස්සර දවසේ එයා කිව්වා දැන් බෝම්බයක් ගියොත් අපි හතර දෙනාම එකට මැරෙන්න පුළුවන්. නිකන් එක එක්කෙනා මැරෙන්නේ නැතුව මෙතන ඉඳලත් වැඩක් නැහැ නේ කියලා. එයා ඒක කියලා අනිත් දවස උදේ මැරුණා. හැබැයි ඒක තාත්තා ඔය වගේ පොඩි ළමෙක් වගේ අම්මා නැත්තම් එයාට බෑ. නෑ හොඳ මෙමරියන්නේ. ඔව්. ඔයාගේ ඇඟේ සයිස් එකයි වාහනේ. ඔන්න නියම පොයින්ට් එකක්. ඔව්. ඔයා දැක්කනේ මගේ වාහනේ. ඔව්. එයා මම දැන් වික්ක. ඔහරි ආදරය කරන්නේ. ඔව්. එයා දැන් වික්ක මම. Because එයා පොඩ ප්‍රශ්න දෙන්න පටන් අවුරුදු 5ක් නේ පොඩ පරණයි. අවුරුදු 6ක් ඇත්තට. එයාව මම ගත්තේ දැන් මට ඔක්කොමලා කියනවා what TV can what is this what try show can cap back in මේ වයි කටි අහනවා ඉතින්. ඒගොල්ලෝ දන්නේ නැහැ අපේ ගෙදර account balance එක මොකද්ද කියලා. සෝ මට හැබැයි මට පොඩි plan එකක් තිබ්බා. මගේ පළවෙනි එක මම masters එක කරන්න ඕනේ, degree එක කරන්න. ඕවට සල්ලි නේ masters නිකන් දෙන්නේ නැහැ නේ අනේ. Because මොලයක් තිබ්බොත් government එකකින් ඉගෙන ගන්න පුළුවන්. මොලයක් නැති කට්ටියට private නේ යන්න ඕනේ. එච්චර smart නැති කට්ටියට සෝ මම private ලේ ඉගෙන ගන්න. ඕකට million ගානක් යනවා. ඒක ඉවර කරලා මට යන්න වුණා ඊට පස්සේ I wanted to do my driving test. ඒකත් පළවෙනි වට fail වෙලා ඊට පස්සේ දෙවෙනි එකෙන් මම pass වුණේ. ඒකත් පාස් කරලා ඊට පස්සේ තමයි මම හිතේ වාහනයක් ගන්න උනේ. Because I thought driving ඉගෙන ගන්න එක වැඩක් නැහැ. මට වාහනයක් ගන්න බැරි වුණා. අනිත් එක මට වාහනයක් ගන්න ආස තිබ්බේ නැහැ ලීස් එකට. I wanted to pay and buy. So එහෙනම් මම සල්ලි එකතු කරලා මං ගාව තිබ්බේ ගාන 3.1 million. ඒකට මම හැව්වා. මට හම්බුනේ 3.15. ගත්තා. එයාත් එක්ක මම ගොඩක් ඒතනම් ඇඳුම් මාරු කරලා තිනවා. කාල තියෙනවා නිදාගෙන තියෙනවා ඇක්සිඩන්ට් හම්බ වෙලා තියෙනවා මාරතරන් ඕන තරම් ඒකේ වෙච්ච නැති දෙයක් නැහැ. දැන් ඔයාගේ අර මේ මෙමරිස් වල ඔයා දකින්න ඔයා හැමදාම ඔයා Instagram photos එහෙම දානවනේ Instagram Facebook එහෙම ගොඩක් අඩු ඔයාලඟ වෙන ස්ටාර්ස්ලා එහෙම ඔයා එක්ක බඳාගෙන ගනි වඩාගෙන ගනි මොකක්ද ඔයාගේ මෙමරි එකේ තියෙන එහෙම ලස්සන ෆොටෝ එක ඔයා Facebook හරි Insta හරි දාපු. ආ එහෙම එක්කෝ ඒගොල්ලෝ ආ බඳා ගන්නවා නැත්නම් ඔයා ඒගොල්ලෝ ක බඳා ගන්නවා. මම ඊතර මයි පළවෙනි ෂෝ එකට ආවේ උමාරියා දනුට කියන්නේ. බිකස් මට එයාත් එක්ක හරි කම්ෆර්ටබල්. මට එයාව ගොඩක් කල් දන්නවා. සෝ මම වැරද්දක් කරොත් එයා ඒක බැලන්ස් කරයි කියලා තමයි එයා පළවෙනිටම ගත්තේ. සෝ ඒක මම හිතන්නේ මගේ ස්පෙෂල් මෙමරි එක. මම ආපු වින්දා එයා ඒ කාලේ මන්ද පපා රිලීස් කරලා දවස් දෙකක්වත් නැහැ. එයා කිව්ව මම ඉන්නම් කියලා. එයා මං හින්දා ආවේ බිකස් එයාට දන්නේ නැත් නේ මොකද්ද මේ ෂෝ එක කියලා. කොහොමත් හරි අපි කරා. So I have to say thank you to her for it. මොකද ගත ෆොටෝ එක වඩාගෙනද? ඔව් උස්සගෙන. මොකද දාන ෂෝ එක යා? හරි දන්න. ඔව් ඔව් තියෙනවා. හරි ඉතින් එක්කදලා ඉන්නේ මතක වැඩසටහනත් එක්ක හරි TV තාමත් හරි TV subscribe කර නැත්නම් subscribe කරන්න පල්ලෙ හැදෙන bell icon එක click කරන්න. දනු මතරේ දනු ජෆ්නා ඉඳලා යාපනේ ඉඳලා කොළඹ ආපු විදියත් හරිම සංවේදී අවස්ථාවක් නේ. Yes. ඒක මාර ඉන්ට්‍රෙස්ටිං පළවෙනිදා ජූනි පළවෙනිදා අපි පිටත් උනේ. මෙහෙට ආවේ ජූනි 4 වෙනිදා. අපි හිතුවේ ගොඩක් අට හිතුවා අපි මැරුණා කියලා. හැබැයි අපි කොහොමත් හරි ආවා මේතට. ඒක මාර ජර්නි එක. ඒ කියන්නේ ඒ කාලේ 90 කාලේ ආපු නැති කට්ටියට ඒක දන්නේ නැහැ. ඒ කාලේ තමයි පීක් එකේ තිබ්බේ යුද්ධේ. මට මතකයි දවා ඔයක ස්ටෑන්ඩ් බයි විත් මගේ ෂෝ එක කිව්වට පස්සේ මෙහෙම වෙන්න පුළුවන්ද? ඔය කිව්වට ඔහොම එන්න පුළුවන්ද? පුළුවන්. නෑ ඇත්තටම කමෙන්ට් දාලා තිබ්බා. ඔව් අනිවාර්යෙන් මම දාන්න මම දැක්කා. මට ගොඩක් සිංහල දේවල් කියවන්න බෑ. ඌ කියවපු කට්ටිය මට කියලා තිබ්බා මේක ඇත්ත කතාවක්ද කියලා. සෝ මම කිව්වා ඔව් මම බොරුවක් කියන්න ඕනේ මේ. ඒ කියන්නේ මම ඕම කතාවක් හදන්න මගේ ඔළුවේ ඔච්චර ක්‍රියේටිවිටියක් තියෙන්න ඕනේ. මේක ඇත්තට වෙච්ච දෙයක්. ඒ කාලේ ආපු කට්ටියට දන්නවා. බෝට්ුවේ තමයි එන්න ඕනේ. ඒ බෝට්ුවත් පිටත් වෙන්නේ රෑ 12ටද කොයිද? ඒ කාලේ ආපු කට්ටියට ඒක දන්නවා. බිකස් 93 ඉඳන් 95 වෙනකන් යුද්ධේ ගොඩක්ම නපුරු කාලයක් ඕක. 95 තමයි ගොඩක්ම කට්ටිය මැරුණේ. සෝ ඒ කාලේ ආපු කට්ටියට දන්නවා මේක මේ ජර්නි එක කොහොමද කියලා. කොහොමද මතක එකතුවේ අම්මා ගැන තියෙන සුන්දර මතකෙ මොකද්ද? මම ඔයාලට කියන්න හිටියේ මගේ ෆේවරිට් මතක අම්මත් එක්ක ක්‍රිස්මස් කාලේ. අපිට ක්‍රිස්මස් පිස්සුවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ ස්නෝ වෙන්නේ මොනවත් නැහැ. හැබැයි යාපනේ ඉන්න කාලේ ඉඳන්ම අපිට මේ ක්‍රිස්මස් පිස්සුවක් පාත කොච්චර යුද්ධයක් තිබ්බොත් එක්කෝ බ්‍රවුන් පේපර් එකේ හරි මොනවත් හරි දාලා අපිට දෙනවා තෑග්ගක් විදියට.
ඒක අපිට පොඩි ට්‍රෙඩිෂනයක් තිබ්බා. තාතා අම්මට සාරයක් ගන්නවා. අපිට අලුත් ඇඳුම් තියෙනවා. මිඩ්නයිට් මාස් යනවා. ගෙදර එනවා. කෝපියක් බොනවා. තෑගි බලනවා. නිදා ගන්නවා. ඔච්චරයි කරන්නේ. ඔය ලොකු දෙයක් නෑ. ඒකම අපි පඩි හම්බ වෙන්න පටන් ගත්තට පස්සේ අපි ඒක ආයෙමත් ගෙනාවා. හැබැයි 97 මේක මට හොඳටම මතකයි. අපි පොඩි ගේ හිටියේ මිසිස් ජයවර්ධනගේ ගෙදර. එතන තමයි රෙන්ට් අරන් අපි කුලියට හිටියේ. නම්බර් 36 අරිතුසාලේ. උතන තමයි අපි හිටියේ. පොඩි ගයක් මෙච්චරයි. ඒක කාමරයක් තියෙනවා. සෝ අපිට මේ ක්‍රිස්මස් වලට මොනවත් නැහැ කියලා. සෝ අම්මා මාකට් ගිහලා එන ගමන් ඒ කාලේ අපිට දන්නේ නැහැ අම්මට කොච්චර අමාරුයිද කියලා. අපිව ගෙදර තියලා එයා යනවා මාකට් එකට ගිහලා බඩු අරගෙන අත් දෙකේම උස්සගෙන එනවා. ට්‍රයිෂර් ගෙනගින්නෙත් නැහැ. ඒකට සල්ලි යනවා කියලා. නම්බරේ 36 කියන්නේ ওই පාරේ තිබ්බ ගෙවල් 40යි. අන්තිමටම එන්න ඕනේ. සෝ එයා පයින් එනවා ඒක පව්. එයා ඒ එතකොට එයා ගෙනාවා ක්‍රිස්මස් ට්‍රී අත්තක්. ඕක විසිකරලා තිබ්බේ බෙල්ලපත මාකට් ඒ මැනින් ප්ලේස් එකේ තියෙනවා කුණු දාන්න තැන ලොකු කන්ටේනර්ස් වල. ඒකේ උඩ තිබ්බේ. අම්මා ඒකේ මාකට් එක ආව තිබ්බෙන්ද ඒක අරගෙන ආවා ගෙදර. ඒක තමයි අපේ පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක අපිටම. ඒ කියන්නේ තාත්තා ගියාට පස්සේ ඒක ඩෙකරේට් කරන්න අම්මා ගත්තා ඒ ක්‍රිස්මස් බෝබල්ස් ආපිකෝ වලින් රතු මේ ත්‍රෙඩ් වෙම වටේ යන එක. ඒක අපි ගාව තාම තියෙනවා. ඒක 97 ගත්තේ. ඒ දවස අපි ඒ ට්‍රී එක දාලා මල් පූජා ඇතුළේ ඒක අපි ඒක තමයි මේ පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක. ඒ දවසින් අද වෙනකන් ඒ ක්‍රිස්මස් එක අපි කොමන්තරි කරනවා. හැබැයි ඒ ක්‍රිස්මස් බෝබල්ස් අම්මා ගත්තේවත් තාම අපි එල්ලනවා. දැන් කොච්චර අවුරුද 97 ඉඳන් අද වෙනකන්. බිකෝස් අම්මා මැරුණේ 2010 15th of December. එයා හොස්පිටල් එක ගියේ දෙවෙනිදා ඩිසెంబර් දෙවෙනිදා. එයා යනකොටත් කිව්වා ක්‍රිස්මස් කොමතරි වෙනවා අපි මම එනවා ක්‍රිස්මස් එකට ගෙදර. සෝ අම්මා ස්පිතාලේ ඉන්නකොට මම ක්‍රිස්මස් ට්‍රී එක ගෙදර දාලා ඩෙකරේට් කරලා ඔක්කොම තිබ්බා අම්මා එයි කියලා. හැබැයි අම්මා ආවේ නැහැ. අම්මා 2015 මැරුණා. 25 වෙනිදානේ ක්‍රිස්මස්. අපි අම්මගේ ආස විදියටම අපි ගේ ඔක්කොම හදලා එයා වෙනුවෙන් එක තිබ්බා. අද වෙනකන් අපිට මිස් වෙන්නේ අම්මා විතරයි. අපි තාම යන්නේ සෙන්ට් පීටර්ස් කොලෙජ් සර්විස් එකට. එතන තියෙනවා අන්තිම කතෝලික කට්ටියට මම හිතන්නේ මේක දන්නවා ජොයි ටු ද වර්ල්ඩ් කියන අන්තිම සින්දුව විදියට. ඒකට ඉස්සර තමයි ප්‍රීස් කියන්නේ මෙරි ක්‍රිස්මස් කියලා. පළවෙනි අවුරුද්ද අක්කයි මම ඇඬුවා කියන්නේ අපි හඬලා ඉන්න බැරි වෙලා අපි පල්ලෙන් එළියට. අද වෙනකන් අපිට ඒ මොහොතේ අඬනවා අපි. බිකෝස් ඒක අපි වාඩි වුණෙත් එක විදියට. මම අම්මා අක්කා. ඕම තමයි අපි වාඩි වුණේ අවුරුදු කීපයක්. දැන් එයා මැදින් නැහැ. දැන් අපි දෙන්න විතරයි ඉන්නේ. සෝ ඒක ලොකු ඒක තමයි මම හිතන්නේ ක්‍රිස්මස් කාලේ තමයි අපි ගොඩාක් මෙයා මිස් කරන්නේ. සෝ ඒක තමයි මගේ මොස්ට් ගුඩ් බට් බෑඩ් දෙකම මික්ස් වෙච්ච මෙමරි එක. ඔව් සුති දනු මතක අලුත් කරන්න ආවට හරි ටීවී එකට මතක ෂෝ එකට. ඉතින් මතක ගොඩක් තියෙනවානේ. කොයිතරම් මතක කියන දේවල් නේ. අමතක කරන්න පුළුවන්ද? බෑ. ගොඩක් දේවල් තියෙනවා. ලහිරු මම ඔයාට ස්තුති කියන්න ඕනේ බිකෝස් ගිය සැරේ ඔයා මාව ස්ටෑන්ඩ් බයි ඒකේ ෂෝ එකට ආවට පස්සේ මාව දන්නේ නැති කට්ටිය බිකෝස් අපිව බලන්නේ හරි සර්ෆස් විදියට. ඒකින් අලුත් දෙයක් මං ගැන කතා කරන්න පුළුවන් චාන්ස් එකක් මට හම්බුණා ඔයාගින්ද. බොහොම ස්තුති ඒකට. ඇන්ඩ් වට් යූ හැව් ඩන් මම දන්නේ නැති කට්ටියගේ අනිත් දේවල් ඒ කියන්නේ ඒගොල් වට් මේක්ස් එම් හුදයා ඒව දැනගත්තේ ඔයාගේ ෂෝ එකකින්. සෝ තැන්ක් යූ. බොහොම ස්තුතියි. ඉතින් නං නැවත වාරයක් මෙතක් කරන්න ඕනේ. තාමත් හරි ටීවී සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, පල්ලේ ඇතින බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් මතක වලින් දනුත් එක්ක අපි වැඩසටහන ඉවර කරන්න යන්නේ. ඉතින් අද මම ඉවර කරන්න ඕනේ නැනේ ප්‍රෝග්‍රෑම් එක. ඔව්. දනු ආ ඉවර කරමු. මම ඒක බලලා ඉවර කරන්න. මේක වලෝ මේ කැමර එක. හරි. ඔය සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් ඇත්තට වැඩක් නැහැ. එහෙනම් අපි ආයෙමත් හම්බ වෙමු මතකයේ ෂෝට් එක. එතකන් සතුටින් ඉන්න.